පරිස්ථිතින් කොහොමද කට්ටිය? අද අපි කතා කරන්න යන්නේ කාලෝචිත මාතෘකාවක් ගැන. ඒ කියන්නේ මේ දවස්වලට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ දවස්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කරන්ට් එක කපනවා. ඒ වගේම තමයි ආර්ථික වියදමත් වැඩි. ඉතින් කෘෂිකර්ම ශාස්ත්‍රයට වගේ ගියාට පස්සේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ තමයි මේක කිසිම කරන්ට් එකක් පාවිච්චි කරන්නේ නැතුව නැත්තම් සුළං බලයක් නැත්නම් ආලෝකය වෙනත් සූර්ය ශක්තිය ඒ වගේ වෙන අපි සාමාන්‍යයෙන් දන්න ශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නේ නැතුව ජලයේ තිබෙන චාලක ශක්තිය නැත්නම් ජලයේ තිබෙන විභව ශක්තිය පවණක් භාවිතා කරලා වතුර තිබෙන ස්ථානයට වඩා උස් ස්ථානයකට වතුර අරන් යන ක්‍රමවේදයක් වෙන. ඉතින් මෙතනදී පාවිච්චි කරලා තියෙන ගොඩාක් සරල භෞතික විද්‍යාවක්. ඉතින් මේක 100%ක්ම භෞතික විද්‍යා නියමයන් වලට අනුකූලව තමයි වැඩ කරන්නේ. මේක මේ අමුතු දෙයක් නෙමෙයි. මෙතන ගොඩාක් සරල සිද්ධාන්තයක් තියෙන. ඉතින් මේක බැලුව බැලමට කෙනෙක්ට එකපාර හිතා ගන්න නම් ටිකක් අමාරුයි. මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙන පුදුම කාරණාව තමයි අපිට පුළුවන් මේ තාක්ෂණය භාවිතා කරලා පල්ලෙහා මට්ටමක තියෙන වතුර අපිට උසස් උස් ස්ථරයකට අරගන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයගොල්ලෝගේ කිසියම් ගමක පල්ලෙහා ගමක තියෙන වැවක්. ඒ වැවේ තියෙන වතුර කුලියට ගන්නවා. ඒ ගන්න වතුර අපිට ආයෙත් ඊට වඩා ඒ වැවට වඩා උඩින් තියෙන වැවකට අපිට වතුර අරන් යන්න බලමුලත් කොහොමද? ඉතින් එන්නේ ඒ වගේ කාරණාවක් තමයි මෙතන සිද්ධු වෙන්නේ. ඉතින් මේකේ යම් යම් ගැටලු තියෙනවා. හරිද? ඉතින් අපි මේක බලමු ඇත්තටම වැඩ කරනවාද කියලා. ඉතින් ඒ වගේම තමයි පොඩි ඒ ෆ්‍රී එනර්ජි ෆෑන්ස් වලට දුක හිතර කතාවක් කියන්න වෙනවා. මේක ඇත්තටම ෆ්‍රී එනර්ජි යන්ත්‍රයක් නොමේ. ඉතින් මෙතනදී පාවිච්චි කරන ප්‍රධානම තියරි එක තමයි වෝටර් හැමර් කියන සිද්ධාන්තය. උදාහරණයක් විදිහට ඔයාලට මේක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි ඔයා හිතනවා ඔයා ගෙදර තියෙන ටැප් එකක්. ටැප් එක එක පාටම ඔයා වහනවා. නැත්තම් ඇඟිල්ල පාවිච්චි කරලා ඒ බට එක පාටට වහනවා. ටැප් එකේ කට. එතකොට ඔයාලට තේරෙනවා පොඩි ගැස්මක් ඇති වෙනවා. මේ වයි සමහරකටේ බට ලයින් එකම දෙදර්ලා යන ප්‍රමාණයටම එක පාටම ගැස්මක් ඇති වෙනවා. මේ වැල් එකක් එනවා හයි වතුර ගලාගෙන යන වැල් එකක්. වතුර බට එකක සම්බන්ධ කරලා තියෙන වැල් එක පාටම හැවුවට පස්සේ ඕගොල්ලොන්ට අත්දැකීම ඇති අනිවාර්යෙන්ම ඒ වැල් එක ලොකු කම්පනයක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔතනදී ඇති වෙන කම්පනය භාවිතා කරලා තමයි ගැටුම භාවිතා කරලා තමයි මේ වතුර උඩට යවන්නේ. හරිද? ඒ වගේම තමයි අනිත්ම කාරණාව මේක ගොඩක් සරල උපකරණයක්. මේක අපිට ගොඩක්ම ලේසියෙන් ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් මගොල්ලොන්ට මේක කියලා දෙන්න කොහොමද මේක හදාගන්නේ කියලා. මේ බුලවුණු ඉස්සරහ වීඩියෝවලදී මේක ඇත්තටම ගෙදරදී හදලා try එක දීලා බලමු. ඉතින් අපිට මේකට ඕන වෙනවා non return valve දෙකක්. non return valve වලට සිංහලෙන් කියන්නේ තරව නම දන්නේ යන වතුර ඉස්සරහට ගියාට පස්සේ ආයෙ වතුර පිටිපස්සට එන්නේ සරල වැල් එකක්. හරිද? ඒ කියන්නේ ඒක ස්විච් වෙනවා කියන්නේ වතුර පාර මේ වැල් එක හරහා ඉස්සරහට පැත්තේ විතරයි ගමන් කරන්න පුළුවන්. ආපස්සට එන්නේ නැහැ වැල් දෙක. ඉතින් ඒ වගේම මේ කුට්ටාව මේකේ තියෙන තව ස්ටොක් ටැංක් එකක්. ස්ටොක් ටැංක් කියන්නේ නිකන් නිකන් යකඩ ටැංකියක් තියෙනවා. ඒක අපිට වතුර ප්‍රෙෂර් කරන්න පුළුවන්. ඒක තමයි අපිට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වනේ මෙතනදී මෙතන වෝටර් හැමර් එක පාවිච්චි කරලා තමයි මේක වතුර උඩට යන්නේ. ඉතින් අපිට මේකේ වෝටර් හැම එකක් ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන වතුර වගේ කම්පනයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒකට කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මෙතන තියෙන වැල් එක ඕගොල්ලන්ට පේනවා ඇති. එන්නේ වැල් එක එකෙන් මේක පළවෙනි අවස්ථාවේදී ඇරලා තියෙන. ඒ කියන්නේ වැල් එකෙන් වතුර එළියට යන්න පුළුවන්. ඉතින් වතුර ප්‍රෙෂර් එක වැඩි වුණාට පස්සේ ඉබේම මේ වැල් එක වැහෙන විදිහට තමයි මෙතන හදාගන්නේ. චූටි බරක් දාලා තියෙන්නේ. ඒ බර වලට වඩා වැඩිම වතුර පවර් ප්‍රෙෂර් එකක් ආපු ගමන් මේ වැල් එක පාට වැහෙනවා. ඒ වෙහෙද්දී ඇතිවන ගෑස්ම නිසා අර උඩ තියෙන ස්ටොක් ටැංක් එකට යම්කිසි පීඩනයකින් වතුර ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වුණාට පස්සේ මෙතන විශේෂත්වය තියෙන්නේ එතනක් තියෙනවා නන් රිටර්න් වැල් එකක්. ඒ වැල් එක නිසා අර ප්‍රෙෂර් වුණාට පස්සේ ආපහු ඒ ප්‍රෙෂර් එක පල්ලෙහාට එන්නේ නැහැ. ඒ වතුර ටැංකියේ පැත්තට එන්නේ නැහැ. ඒක නිසා ඒ ප්‍රෙෂර් එක හැමෝම ස්ටොක් වෙලා තියෙනවා. ඊට පස්සේ සුළු මොහොතකට පස්සේ අර පල්ලෙහා දින බටේ ප්‍රෙෂර් එක පීඩනය නැවත අර කලින් තිබ්බ තත්ත්වෙනම පත් වෙනවා. එතකොට එහෙම පත් වුණාට පස්සේ ඒක පීඩනය අඩුයි. එතන පීඩනය අඩු නිසා අර එළියෙන් තියෙන වතුර එළියට යන තියෙන වැල් එක ආපහු යනවා. එතකොට අර වතුර ටිකක් ආයෙ එළියට යනවා. ආයෙ වතුරේ චාලක ශක්තිය වැඩි වුණාට පස්සේ ආයෙ වැල් එක වෙනවා. ඉතින් ওই විදිහට මේ කන්ටිනියු වෙනවා. ඉතින් අපිට මේ උඩ තියෙන ස්ටොක් ටැංක් එකේ බොඩි බටයක් සම්බන්ධ කරාට පස්සේ එතන පීඩනය වැඩි නිසා අපිට පුළුවන් සැලකිය යුතු උඩකට මේ වතුර අරන් යන්න. එන අපි හිතනට වඩා ගොඩක් උඩකට මේකේදී වතුර අරන් යන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන තරම් වීඩියෝස් බලන්න පුළුවන්. ඔයාලට රැම් පම්ප් කියලා සර්ච් කරලා YouTube එකේ ඕන තරම් මේකේ සාම්පල් පාවිච්චි බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම වැඩ කරන ක්‍රමවේදයක්. හරිද? ඉතින්
ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතනදී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. හරිද? මෙතනදී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට මෙතනදී මම මේ කතා කරපු ටිකෙත් මේකේ පොඩි ගැටලුවක් ඔයාට හම්බෙන්නේ නැති. ඒ ගැටලුවෙදිම මේක එක්තරා විදිහ ෆ්‍රී එනර්ජි යන්ත්‍රයක් නොවෙන්න හේතුවක් ඒ අස්සෙම තියෙනවා. ඔයගොල්ලෝ හොඳට වීඩියෝ බලවනම් ඒක ඔයාට තේරෙන්නේ. ඒ තමයි මෙතනදී පල්ලෙහා මේ විදිහට අර එළියට පළවෙනි අවස්ථාවේදී ඇරලා තියෙන වැල් එකේදී එළියට වතුර ප්‍රමාණයක් යනවා. කියන්නේ වතුර ප්‍රමාණයක් මෙතනදී නාස්ති වෙනවා. කියන්නේ එළියට යනවා. එතකොට ඉහළට යන්නේ සුළු ප්‍රමාණයක්. සුළු කියන්නේ සැලකිය යුතු මේ සැලකිය යුතු පොඩි ප්‍රමාණයක් තමයි උඩට යන්නේ. එන අපේ උඩ ස්ථානයකට යන්නේ. ඉතින් මෙතනදී නිරන්තරයෙන්ම වතුර එළියට යනවා. එන්නතර ගැටලුවක් තියෙනවා. එතකොට මේකේ වතුර අනිවාර්යයෙන්ම අපතේ යෑමක් සිද්ධ වෙනවා මේ පම්පේ පාවිච්චි කරොතින්. හරිද? ඉතින් ඒක නිසා කෙනෙක් කියන බුල මේක වැඩක් නැහැ කියලා. ඒ වුණාට අපිට මේක යම් යම් ස්ථානවලට පාවිච්චි කරන්න බලනවා. එතකොට වතුර අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්. හරිද? අපි මුලින්ම මේ ගැටලු ටික බලමුකෝ. ඊට පස්සේ ඊළඟ ගැටලුව තමයි කොහොමද එහෙනම් මේ ප්‍රශ්නයන්නේ දැන් පල්ලෙහා තියෙන ස්ථානයකට පල්ලෙහා ස්ථානයක තියෙන වතුර ප්‍රමාණය කොහොමද මේ තවත් උස ස්ථානයකට අරන් යන්නේ? එතකොට මේකට ලැබි ශක්තියක් කොහෙන්ද මේ ශක්තිය? මම ඊට කලින් වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මම කියනවා මේ ශක්තිය මවන්න බෑ, අය කාටවත් මේ විනාශ කරන්න බෑ. ඉතින් කොහොමද මේ වතුර ප්‍රමාණය උඩට යන්න අවශ්‍ය ශක්තිය හදාගත්තේ? හැදුනේ කොහොමද? ඉතින් ඒකට අවශ්‍ය ශක්තිය දෙන්න තමයි අර වතුර ප්‍රමාණය මෙතනදී එළියට යන්නේ. ඉතින් මේ උපකරණයට වතුර ලබා දෙන ටැංකිය ටිකක් උඩකින් තියන්න ඕනේ කියලා. ඉතින් ඒ උඩක් තියෙන නිසා මේ පල්ලේ බටේ දිගේ පල්ලෙහාට වතුර අරන් ගලාගෙන යනකොට මේ වතුර වලට චාලක ශක්තිය ලැබිලා තියෙනවා. මේ ලැබිලා තියෙන චාලක ශක්තිය කපාට මේක අර එළිය තියෙන වතුර ලීඩ පිට වෙන වැල් එක වැහිච්ච ගාම චාලක ශක්තිය කපාට නවතිනවා. ඒ නවතීම නිසා තමයි ස්ටොක් ටැංක එකට වතුර ප්‍රෙෂර් වෙන්නේ. එන්න ඒ ශක්තිය ලබා දෙන්නේ අර වතුර ගමන් කරගෙන ආපු වතුර එකපාරට නැවතීම නිසා. ඒ වතුර වල තිබ්බ චාලක ශක්තිය තමයි අර ස්ටොක් ටැංක එකට ප්‍රෙෂර් වෙන්න තරම් ශක්තිය ලබා දෙන්නේ. ඉතින් අර වතුර යම් කොටසකට ඒ බටේදී ගලන් ආපු චාලක ශක්තිය තිබිච්ච වතුර යම් කොටසක තිබිච්ච චාලක ශක්තිය තව පරිවර්තනය වෙන්නේ අර ස්ටොක් ටැංක එකට අවශ්‍ය වතුර වල වතුර ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඒ ප්‍රෙස් කරාට පස්සේ ඒ වතුර වල ලොකු චාලක ශක්තියක් නැහැ. ඒ චාලක ශක්තිය අඩු වෙච්ච වතුර ටිකක් තමයි එතනින් එළියට යන්නේ. එන්නේ එතරම්දි වතුර එළියට යෑම නිසා මේක ශක්ති සංසිඳීමේට යනවා. ඉතින් ඒක නිසා මේක ෆ්‍රී එනර්ජි සිස්ටම් එකක් වෙන්නේ නැහැ. මේක ශක්ති පරිවර්තනයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතාවත් ස්මාර්ට් වැඩක්. ඒ කියන්නේ මාර්ටම හිත හදව සුපිරි නිර්මාණයක්. මේක ශක්ති මාර් විදියට පරිහරණය කරලා තියෙනවා. කිසිම නියමයක් එහෙම වෙන්නේ නැති වෙන සුපිරිට හදපු වැඩක්. ඉතින් මේක ඇත්තටම වැඩ කරනවා. ඉතින් මේකේ දැන් එතකොට හිතන්න පුළුවන් දැන් මේකෙන් පුළුවන් නේ ආයි අර ටැංකියටම වතුර පුරවලා මෙතනට ඕන ටර්බයින් එකක් කරකවන්න. එතකොට මේක කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් කන්ටිනියු කරන්න බෑ. මේක වතුර ප්‍රමාණයක් අහිං වෙලා යනවා. ඉතින් ඔයා මේක කවට කර කරනකොට උඩ තියෙන ටැංකියේ වතුර කාලක් විතර අද්දවල ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසා මේක කන්ටිනියු කරන්න බෑ. ඒක නිසා මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් පල්ලෙහා ස්ථානයක තියෙන වතුර ප්‍රමාණය උඩට අරන් යන්න. ඒකම තමයි වතුර යම් ප්‍රසි ප්‍රමාණය අපතේ යනවා. සැලකිය යුතු ප්‍රමාණය අපතේ යනවා. ඉතින් කෙරෙවුට කියන බෝ ඉතින් මේක කිසි තේරුම් ගන්න නැහැ. වතුර ගොඩක් අපතේ යනවා එහෙම කියලා. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැති වෙනවා පැන් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න ඕනේ නම් ඔයාලා වගාවක් පවත්වාගෙන යනවා. ඔයාලා ග්‍රීන් හවුස් එකක් තියෙනවා කියලා හිතන්න. ඔයාලා ග්‍රීන් හවුස් එකට අවශ්‍ය වතුර ලබා දෙන්න ඕනේ. හැබැයි ග්‍රීන් හවුස් එකේ තියෙන තරමක් උඩ කන්ද කුඩ කියලා හිතන්න ඕනේ. හැබැයි ඔයාගේ ගෙවල් ගාවෙන් තරමක් කියන්නේ කන්ද පල්ලෙහා වතුර පාරක් ගලාගෙන යනවා. ඊට උඩ ඉස්සර පරමක් උඩ ඉඳන් ගලාගෙන එන්නේ. හැබැයි අර කන්න තරම් උඩ ගිනන් නම් එන්නේ ටිකක් පල්ලෙහා ඉඳන් වතුර පාර ගලන් එන්නේ. ඉතින් වතුර පාර කොහොම පල්ලෙහාට යනවනේ? ඉතින් ඔයාට ස්ථානයකදී මේ වතුර පාර බ්ලොක් කරලා මේ පම්ප් එක ඒ බ්ලොක් කරපු ස්ථානයට වඩා ටිකක් පල්ලෙහෙන් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම සම්බන්ධ කරාට පස්සේ එතරම්දී යම් කිසි උසක් නිසා එතන වතුර වලට චාලක ශක්තිය ලබා දීලා වතුර පල් පොඩි පීඩනයක් ලබා දෙන්න පුළුවන්. එතකොට එතරම්දී වතුර ප්‍රමාණය හානි වෙනවා. හානි වෙලා එළියට යනවා. ඉතින් අවුලක් නැහැ නේද? ජල ගන්න නිකන් හැමදෙස්සෙම ගලන් ගියු ජල පාරක් නැහැ. කොහොමවත් වතුර ටික ගලාගෙන යනවා. ඉතින් අපිට එන ජලයේ කොටසක් ආයි ඒ ජල පාරක් මෙහෙම ගලන් කරන්න දීලා අපිට අවශ්‍ය කොටස උඩ තියෙන ටැංකි එකට අපිට පම්ප් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ වගේම තමයි මේකෙදී ප්‍රධානම වාසිය තමයි මේක කරන්ට් එකවත් තෙල්වත් කිසිම සුළං බලයක කිසිමම දෙයක් මේකට ලබා දෙන්න ඕනේ නැහැ. ඉතින් මේක මාරම ලාභයි. මේක හැදුවර පස්සේ මේක කන්ටිනියු දිගටම වැඩ කරනවා. එකන වතුර උඩ ප්‍රමාණය තියෙනකම් වතුර එනකම් මේකට අනිවාර්යයෙන්ම මේක කන්ටිනියුලි වැඩ කරනවා. ඉතින්
මේක හදාගත්තොත් ඒක ඒ හදපු ගෙනාට ගොඩක්ම වාසියක් ලබා ගන්න පුළුවන්. මේක හදාගත්තට පස්සේ යන්ත්‍රේ මොකක් හරි හානියක් නැවුනොත් ඔයාලට ජීවිත කාලයටම මේකෙන් වතුර ගන්න පුළුවන් කිසිම මේකට ශක්ති ප්‍රවය මේකට කිසිම මුදලක් වැය කරන්න නැතුව. දැන් පෙට්‍රල් ඩීසල් මොකක්වත් ඕනේ නැහැ. පෙට්‍රල් වැඩ කරනවා. මේක සුපිරිම නිර්මාණයක්. හැබැයි මම නම් මේක ලංකාවේ ගොඩක් දැකලා නැහැ. හරිද? ඇත්තටම මට මේක කලින් සෙට් ලා දීපාර මම ලොකුවට මේක ගැන හොයන්න ගියේ නැහැ. මට හොයන්න ඕන හිතුනේ කෙනෙක් මේ වගේ කලින් මීට කලින් දාපු energy video එකට එකෙනෙක් comment එකක් දාලා තිබුණා. මේ මෙහෙම තාක්ෂණයක් තියෙනවා මේක free energy නොමේද කියලා. ඉතින් මට මේක ඊට පස්සේ තමයි ආයි ක්ලික් වුණේ. ඊට පස්සේ මම මේක ඊට පස්සේ තමයි ආයි මම මේක බලලා ඔයගොල්ලන්ට මේ විදිහට video එකක් ගෙනාවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් වටින technology එකක්. ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ ලංකාවේ ඇයි දන්නේ නැහැ. අපිට මෙච්චර ආර්ථික ප්‍රශ්න දීදී මේ වගේ technology හදා ගන්න පුළුවන්. අලාගතත් ඒ ගොඩක්ම වාසිය ඕගොල්ලොන්ට ඉතින් මේක ගම් PVC පයිප් වලින් අපිට ගෙතරදී හදා ගන්න පුළුවන් මේ වැඩේ හරිද හදාගෙන අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන් අපි බලමු ඉස්සරහට ටයිම් එකක් තිබුණා මේක කොහොම හරි හදා ගන්න හදාගෙන ඔයගොල්ලොන්ට කියලා දෙන්න එකකට මේක කොහොමද වැඩ කරන්නේ කියලා ඉතින් මේ ක්‍රමය සුපිරිම ක්‍රමවේදයක් ඉතින් අතරම පරිසර හානියකුත් ඇත්තෙම නැහැ වගේ ඉතින් මොකද මේක තෙල් නැහැ කරන්ට් එක නැහැ මොකක්වත් කියන අපිට වෙනම එලියන් ශක්තියක් දෙන්න ඕනේ නැහැ මේකට. මේක වැඩ කරන්නේ තියෙන ජලයේ තියෙන චාලක ශක්තිය පාවිච්චි කරලා නම් අපිට මේක මේ වතුර මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් සුපිරිම නිර්මාණයක් මේක. ඉතින් ගොඩක් වෙලා කතා කරා මේ උපකරණ ගැන. ඉතින් ඕගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ නිර්මාණ හදන්න පුළුවන් නම් මා පරිමාණ කරන්නට ගොඩක් වටිනවා. බිස්නස් හොඳ බිස්නස් අයිඩියා මේ කාලේ හැටියට. ඒ වගේ තමයි අපේ ගොවි මහතුන්ටත් ගොඩක්ම වටිනවා මේක මේ වෙලාවේ හැටියට ගෙමෙන්ගොල්ලොන්ටත් මේ තෙල් කරන්ට් ඒවා ඉතින් ගොඩක් ප්‍රශ්න ඉතින් වගාව කරන කෙනට වතුර ටික හරියට පම්ප් කරගන්න විදියක් නැහැ. ඉතින් සමහර පැති වලට හරියන්නේ නැහැ. වඩවල කඳු කර පැති අවට ඉන්න අයට මේක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ වගාවට අවශ්‍ය වතුර ටික පම්ප් කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේක ලෝකේ පාවිච්චි කරන ක්‍රමයක්. ඕනතරම් රිසර්ච් ඒවා තියෙනවා. මේ ගිහලා බලන්න. මේක මේ ලකදී වගාව ටෙක්නොලොජිය වුණ නෙමෙයි. මේක 1700 ගණන් වල 800 ගණන් වල අගභාගේ වගේ වාගත නිර්මාණයක්. ඉතින් මේක පේටන් පවා දිනවා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන්. ඉතින් පේටන් එක දැන් ඕපන් වෙලා ඇති. ඉතින් ඕනෙකට මම හිතන්නේ දැනට හදන්න පුළුවන්. මම පේටන් කියලා මේක දන්නේ නැහැ. ඕගොල්ලොන්ට මම try කරලා බලන්න පුළුවන් මේක. ඕන විදිහකට මේ කළා බලන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලොන්ට මේකෙන් අලුත් දැනුමක් එකතු වුණා කියලා. ඉතින් මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙනද වගේම පල්ලෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඕගොල්ලෝ අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඉන්න. මේ වගේ වටින ගොඩක් videos ඉස්සරහට ගේන්න අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් වෙනද හිටිය වගේ දිගටම එකතු වෙලා ඉන්න අපි SLBL YouTube channel එකේ.